ෑස්මිල වැඩවීමට සාපේක්ෂව ආහාරපානමිලද වැඩි වුණ. මෙ අතර ිට්‍රෝ ගෑස් ෙදා හැරම අද සිදු වුණ. ගෑස් ගන්න ජනතාව අදත් පෝලිම්වල රැඳී සිටියා. ගෑස් නිසා පෝලිම්වල ඉන්න අයත් අසරණ වෙලා. මෙ අල්ල පනල්ෙ කූට ව්‍යාපාරකින්න්ද රජ කරන්න පටන්නරන්. අපකළ විමසුමකදී ගිනි පෙට්ටි නි්පාදනය කරන සමාගමක් පැවසුවේ ගිනි පපෙට්ියක් රුපියල් හළයක් බවට පලවන වාර්තා අසත්‍යය බවයි. ඒ ඉඳලා ිට්‍රෝු සමාගම ගෑස් බෙදාහැරීම ආරම්භ කලා. ඒ වැඩිකරපු මලටයි. වැඩිමිලට හරි ගෑස් එකක් ගන්න ජනතාව දිගු පෝලිම්බල. පෝලිමුත් කිලෝමීටර් ගනන් දිකයි. ගෑස් වැඩි වුන ගමන් නැත්තට නැතිවුණු ආපනශාලා හිමියන් කර කියයාගන්න දෙයක් නැතිව තම ආහාර සඳහා තිබුණු පාලන මිල ඊයේ ඉවත් කලා. කඩ ගොඩක් ගෑස්මිලට සාපේක්ෂව තම ආහාරපාන ිලගණන් අද සිට වැඩිකලා. කොළඹ රස්සා කරන ගොඩක්කාය ඉන්නේෙ බෝඩිම් කාමරවල. රොපියල් විසි පන්දාහේ තිස්දාහේ පඩියට. මාසෙ වේල පිරිමහගෙන ගෙදරටත් මුදල් යවන පිරිස. සමහර බෝඩිම්වලින්ම කෑම දෙනවා. බෝඩිම් ගාස්තුවට අමතරව ඒ කෑම ගාස්තුව එකතු කරනවා. සෙනසුරාදෛරිද අතාරිමකෝ ඒ දවස් දෙකේ බෝඩිම්වල ඉන්න අය ගම යනව කියලා? මාසේ දවස් විස්සකට ගණන් හදමු. සමහර බෝඩිම් වල මේ දවස්වල උදේ කෑම එක රුපියල් එක සිය පණහයි. දවල් කෑම එක දෙසිියයි? රෑකෑම එක එක සිය පණහයි. ඒත් පහසුකම් අඩු බෝඩිම්වල. සමහර බෝඩිම් කෑම දෙනයකත් නවත්තලා. එහෙම බැලුවොත් වේල් තුනට බෝඩිමකඉන්න කෙනෙක්ට දවසකට කෑමට විතරක් රුපියාල් පන්සීයක් යනවා. ඒක දවස් විස්සෙන් වැඩි කලාම රුපියල් දහදාහයි. ඊට අමතරව බෝඩිම් ාස්තුවත් එකතු වෙනවා. බෝඩිම් ගාස්තුූ එක එක ගණන් අවම බෝඩිම් ාස්තු රුපියල් දහදාහක් කියමුකෝ. එතකොට කෑමටයි බෝඩිමටයි විතරක් මාසට විසිදාහක් යනවා. බෝඩිම් ගාස්තුයි කෑමයි විතරද. ඇයි ප්‍රවහන ගාස්තු? බස් එකටත් අඩුමගානේ දැන්තියෙන බස්ගස්තුත් එක්ක වැඩට යන්නයි එන්නයි රුපියල් එකසිය පණහක් විතර යනවා කියමුක. ඒකත් විස්සෙන් වැඩිකළොත් රුපියල් තුන්දාහයි. එතකොට විසිදාහයි තුන්දාහයි විසි තුන්දාහයි. විසි පන්දාහක තිස්දාහක පඩියට බෝඩිම්වලඉඳලා වැඩකරන අයගේ තත්වේ ඕකයි. විසි පන්දාහෙ පඩියක් ගන්න කෙනෙක්ට විසි තුන්දාහක් වියදම්මනාාම. ගෙදරට යවන්න වෙන්නේ රුපියල් දෙදාහයි. බන්ඳුල ගුණවර්ධන මහත්තයක් කිව්ව විදිහට මාසේ කන්නත් පන්සීයක් මදි. මේ විදිහට කොළඹ වැඩ කරන තම පුතා දුව මහත්තයා එවන සල්ලි බලාගෙන. කීදාහක් අහිංසක පවුල් මේ රටේ ජීවත් වෙනවද. මේ ලොකු පුටුුවල A.AC. කාමරවල තීරණ ගන්නායට ඒව තේරෙන්නේ නැහැ. මේ තමයි මිනිස්සුන්ගේ ඇත්ත තත්වේ. හැමදේම ිල වැඩිවුනාට කොහෙවත් පඩිනම් වැඩිවෙලා නැහැ. මෙ අතර භූමිතෙල් පෝලිම්ද එමටයි ගෑස් ගන්න බැරි අහිංසක ජනතාව භූමිතෙල් පෝලිමේ. භූමිතෙල් පෝලිම්ද කිලෝමීටර් ගණන් දිගයි. මේ මහත ගස් න් ර යාාවල ස්ති , මේ මෝහතේ පිරි පහදු කරපපු බොරතැල් ඇතුළු දෙන් රਸයාාවලෑස්තිී අවුරදු දෙෙකට පොලියක් නැතුව වෙළඳ පලින්සියට විස්සක්කඩුව ඉන්දියාව මේ දෙකම පාවිච්චි කරලා අපිට වැඩිමිලට දුන්න දැන් තෙල් ගණ්ඩ කිසිම ගියවසුමක් නෑ තව නැව් දෙකයිතියෙන්නේ පෙරේදගත්තා අනු දෙක අනු පහන් නැව පෙට්‍රල් ඒක තිස්සාත් දාස්වන්සේ බානව ඉන්ගේ හා නැවක්නෑ. ප ල් නැවදකති ත්‍යන්ද මු දේ දින්නේ කොළහහියි මේ නැවදයකතත් කොහෙ රි ගවල කත්තල පස්සේ වෙන්න නැව න්නන්නේ න පැහැදිලිව කිය තියෙනවා. ොලර් දින්න තුනක් ඇතුළලත්ත අතා තු ගවනන්න නැත්තා නැවටි නවතියනවා කිය ඒකඉන්න නැවගන්න ගන්ඩ පරිතත් යක්ක් යි ති න ර පතා ල ද න ද යක් ෙනවා .